අයිබෝන් රසට රසක් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ නීරමුල්ලිය කොළවලින් ව්‍යංජනයක් හදාගන්න හැටි. සමහර පැතිවල මේ කොළවලට කියනවා කටුයි කිරිය කියලා. කටුයි කිරිය කියලා එක එක ගම් පළාත්වල එහෙම තමයි කියන්නේ. අපේ ප්‍රදේශේ නම් කියන්නේ අපි නීරමුල්ලිය කියලා. මේ පැලවල දම්පාට මලක් වෙන වර්ගයකුත් තියෙනවා. සුදුපාට මලක් වෙන වර්ගයකුත් තියෙනවා. අපිට මේ වර්ග දෙකම ආහාරයට ගන්න පුළුවන්. මේ ශාකයේ ඉතාමත් ඖෂධීය ශාකයක්. ඒ කියන්නේ මුත්‍රාගල් මේ මුත්‍රා ආසාදන වලට ඉතාමත් විනදායක ඔසු පැලෑටියක්. ඉතින් අපිට මේවා ඉඳ හිටලා හරි කෑමට ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. මේ පැලෑටියේ හැම කොටසක්ම අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මේ පැලෑටියේ සියලුම කොටස් මුත්‍රා ආසාදන රෝගවලට තම්බල බොනවා. මේ ඖෂධීය ශාකයෙන් තම්බල බිව්වා මෙහෙම ලේ පිලිසුදු කරනවා. මේවා සම්බෝලයක් විදිහට අපිට ආහාරයට ගන්න පුළුවන්. අද මම කියලා දෙන්නේ පරිප්පුත් එක්ක ව්‍යංජනයක් හදාගන්න විදිය. මේවා ටිකක් එතමනේ සහිත තැන්වල තමයි හැදෙන්නේ. මේවා ව්‍යාපාර වශයෙන් වවන අයත් ඉන්නවා. අපි බලමු කොහොමද මේක දැන් හදාගන්නේ කියලා. මේ බලන්න මේක තමයි මේ ශාකය. කොළේ ඒතරම්ම සිනිඳු නෑ, පොඩි ගොරෝසු ගතියක් තියෙනවා කොළේ දිගටි. මේක නම් මට මලක් නැහැ ඔයගොල්ලන්ට පෙන්වන්න. මෙන්න මේක තමයි ශාකය. අපි මේක කොළ ටික ගත්තාම මේ දඬු මුල් ඔක්කොම අපිට කොළක් තියෙනවා නම් තව තම්බල බොන්න ගන්න පුළුවන්. මම මෙතෙන්ට අරන් තියෙනවා පරිප්පු ග්‍රෑම් 50ක්, නීරමුල්ලිය කොළ ටිකක් පිරිසිදු කරලා ලුණු රසාණුව දාගමු. ලුණු ස්වල්පයක්, අමු මිරිස් කරලක්, උළුහාල් තේ හැඳි භාගයක්, අමු 3/5 තේ හැඳි භාගයක්, කහ තේ හැඳි භාගයක්, රම්ප කෑල්ලක්, කරපිංචේති දෙකක්, වතුර ටිකක්, පොල් අඩලෙක මිටිකිරි දියකිරි. මම මේ ව්‍යංජනය හදන්න මැටි හට්ටියක් තමයි තෝරගත්තේ. අපි ඒකට ඉස්සෙල්ලාම පරිප්පු ටික දානවා. කහකුඩු ටික දාන්නකොට අපි වතුර ටිකක් දානවා. පරිප්පු ටික තැම්බෙන ප්‍රමාණයට වතුර දානවා. දැන් අපි ලිපෝන් කරමු. ලුණු මෙහෙම අනිත් දේව පස්සේ දානවා. චුට්ටක් තැම්බෙන්න තියෙන. අපි දැන් පරිප්පු ටික තැම්බීගෙන එනවා. දැන් අපි අනිකුත් කුණු බඩු ටික මේකට එකතු කරමු. අමු 3/5 ටික දානවා. උණු වාල් ටික එකතු කරනවා. ලුණු, අමු මිරිස්, කරපිංච, රම්පේ, මේ කොළ ටික මේක කලවම් කරලා මම මේ ගත්ත කොළ ටික දෙකට තුනට කැපුවා. දැන් අපි ඒකත් එකතු කරගන්න. ලුණු ටිකත් රසාණුව පිළිවිද ටිකක් එකතු කරමු. දැන් තව පොඩ්ඩක් වෙලා අපි වහලා තියෙනවා. අපි දැන් මේ ව්‍යංජනේ පොඩ්ඩක් බලමු. දැන් හොඳටම හිඳීගෙන එනවා. තැම්බිලා තියෙන කොළ ටික අපි ඉස්සෙල්ලාම දිය කිරි ටික එකතු කරනවා. විනාඩියකින් විතර අපි මිදි කිරි ටික එකතු කරනවා. ලුණු බලලා ලුණු මදි නම් තව චුට්ටක් ලුණු ආවොත් හොඳයි. මම මේ ගත්ත ප්‍රමාණ වලට වැඩිය ඔයාලට වැඩිපුර හදා ගන්න ඕනේ නම් මේව වැඩි කරලා ගන්න. හරි සුවඳයි. දැන් මේක ගොඩාක් වෙලා උතුරන්න ඕනේ නැහැ. එතකොට තෙල් රහ වගේ එනවා. ඒක නිසා මේ වගේ ගානට ඉතුරුවාම අපි ලිප ඕෆ් කරගන්නවා. දැන් අපේ ව්‍යංජනේ ඉදිලා ඉවරයි. අපි DC එකට අයින් කරගන්නවා. අපි දැන් මේ ව්‍යංජනේ හදාගෙන ඉවරයි. නීරමුල්ලිය පරිප්පු එකතු කරලා හදාගත්තේ මේක අපි. හරිම රසවත්. ඔයාලත් හදලා බලන්න. මේව හරිම ගුණදායකයි.
වයසක අම්මලා ගෙනල්ලා විකුණනවා මිටි බැඳලා. ඒ වෑන් එහෙම ගන්න පුළුවන් කොළ විකුණන්න තියෙන ඉන්න අම්මලා ගාවි. ඔයාලත් අරගෙන එනන් හොයලා ඔයාලා රස බලන්න. ආයෙත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් ඔයාලව මුණ ගැහෙන්න. එතෙක් ඔයාලට සුබ දවසක්.